අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්ටි යෙදන්නේ අංගුත්තර නිකායි පංචක නිපාතයේ සඳහන් වෙන පංච ඉට්ට ධම්ම සූත්‍ර දේශනාව නිමිති කරගෙන ධර්මදේශනාවක් සිදු කරන්නඩ. මේ සූත්‍ර දේශනාව පාදක කරගත්ත පළවෙනි ධර්ම දේශනාව ට කලින් දවසක අපි සිදු කරන්නට යෙදනා මේ දේශනාව තුළ විශේෂ කරුණු පහක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ආයාචනා කිරීමෙන් වත් ප්‍රාර්ථනා කිරීම් හේතුවයෙන්වත් ලැබෙන්න නැති ප්‍රතිපදාවට අවතීරණ වීම තුළින් පමණක් ලබන්නට පුළුහන් කරුණු පහක්. එක පළවෙනි කාරණාව තමයි පින්නතන ආවිෂය මේ ලෝක ජීවත්වෙන හැම කෙනෙක්ම ආවිුෂයට හරි කැමති. ඒ වුනාට කොයි තරන් කැමති වුණත් ප්‍රාර්ථනා කරලා යාග්ඥා කරලා ලැබෙන්නේ නැහැ ආවිෂය ලැබීමේ ප්‍රතිපදාවටම එළබෙන්්වන අපි මේ ආවශ්‍යය ලබන ප්‍රතිපදාව මොකක්ද කියන එක තමයි පළවිනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ ප්‍රාණගහතයෙන් වැලකීම තමයි ආවුශය ලැබීමේ ප්‍රතිපදාව දෙවනිකාරණාව තමයි මේ ලෝකෙ ජීවත්වෙන හැම කෙනෙක්ම හරි කැමති ලස්සන වර්ණ සම්පත්තියක් තියෙනවට හැම කෙනෙක්ම කැමැති වනාට ඒකටත් වර්ණ සම්පත් ලැබීමේ ප්‍රතිපදාවක් තියෙනවා. මට ලස්සන වර්ණයක් ලැබෙන්් කියලා ප්‍රාර්ථනා කළට ලැබෙන්නේ ලැබෙන්නේ නෑ. ආයාචනා කළට ලැබෙන්නෙත් නෑ එහමන වර්ණය ලබන ප්‍රතිපදාව තමයි අපි කැමති දේවල් දන් දෙනෙක්. අන්නදෝ බලදෝ හෝතයි. ආහාර දන්දුන්නහම බලය ලැබෙනෝ එවගේ සැපය ලැබෙනු වත්තදෝ හෝතිවන්නද වස්ත්‍රදන්දුන්නහම වර්ණ ලැබෙනු හේතුව තමයි අපි ඇඳගෙන ඉන්න වස්ත්‍රයක තියෙන වර්ණය අපේ ඇගේවර්ණයට වඩා හරි පිය මනාපයි ඒනිසා අපි ඇඳුමක් අරගණ්ඩ ගිය හම මට ස්වභාවයෙන් හම්බ වෙලා තියෙන කායික වර්ණයට ගැලපෙන ඇඳුම් තෝරඩ අපි හැමවෙලාම උත්සාහ දරනවා. එතකොට මගේ තියෙනවර්ණය ඇඳුම තියෙන වර්ණය එක ගැලපිච්චහම අමුතු ලස්සනක් තියෙන නිසා අපකට කැමති එනිසා අපි කැමතිවර්ණ තමයි අපි මේ තෝරගෙන රගෙන තියන්නේ එතකොට ඇඳුමේ වර්ණය අපේ වර්ණයට වඩා ලස්සනයි එවන් ලස්සනවර්ණ තියෙන වස්ත්‍ර දානය කරල දුන්නහම අපිට සංසාරට වර්ණ සම්පත්තිය අඩුනැතුව ලැබෙනවා වස්ත්‍රත් ලැබෙනවා බොහොම ලස්සන ප්‍රියමනාප වර්ණ ලැබෙනවා එ නිසා වත්තදෝහෝති වන්නද වස්ත්‍ර දන් දුන්නේ වර්ණ දුන්නා හා සමනයි. එතකොට ඒ දානය මහත්ඵල මහානි සංසදායක වෙනවා ඒ ඒ ක්‍රමවලින් ප්‍රතිග්‍රහකයාගේ සීලයත් එක්ක ඒ වස්ත්‍රධානය තව තවත් මහත්ඵලනවා. කායික සැපේ කායික බලය බලාපපුරොත්තුවෙන් දන්දන කොටත් ප්‍රතිග්‍රහකයන්ගේ සීලයට අනුවම බලාපොරොත්තු මුදුම් පත් වෙනවා මහත් පල වෙනවා හැබැ අපි කවදාවත් හිතන්න හොඳනෑ ප්‍රතිග්‍රහ කයන්ගේ සීලීන් විතර අපිට මහත්ඵල මහානිසන් සදායක කුසල් ලැබෙයි කියලා. අපි දෙන හැටියත් ඒකට බලපානු. අපි සීලයත් ඒකට හේතුවෙනවා දෙන හැටියත් බලපානු. දක්කිනා විභංග සූත්‍රයෙන් මේ දානේ හැම්ම පැත්තම භාගිතුන් වහස පැහැදිලි කළා. ඒ කරුණන්නන් ධර්ම දේශනාවල්ලලින් අහලා අපි දැන් හුඟත් දන්නවා. තෙරිසං සතෙකුට දඳන්නහම අනාගත ජීවිත සීයකට අපි ආහාර හම්භ කර ගත්ත වෙනවා. ප්‍රතජ්්‍යන සීලවන්තයෙකුට ද නැත්තම් ප්‍රතජ්ජන දුස්සේලයෙකුට දඳන්නහම අනාගත ජීවිත දාහකට හරි හම්බ කරගත්ත වෙනවා. පෘතජ්ජන සීලවන්තයකුට දන්දුන්නහම. ඇැම්ම පෘතජ්ජන දුස්ීල සහ. ප්‍රෘතජ්ජන සීලවන්ත කියන වෙනස අපේ යට හොඳට තේරෙනවා. ඒ ප්‍රතජ්ජන දුස්සීල කියල කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමේ ගෙදර කතා කරන කොටත් නරක මනුස්සයෝ කියල කතා කරන අය. තිසරණ නෑ. පන්සිල්න බොහෝ දෙෙනට කරදර කර කර ජීවත්වෙන අය. නමුත් එහෙම කළත් තිරිසෙනෙකුට දුන්නට වඩා මනුස්සයක් නිසා අපේ දානය මහත්ඵලයි. පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳයි කියලා කතා කරන අය කාටවත් කරදරයක් නැතු තමන්ගේ පාඩුයි ජීවත්තෙන. පිට හොඳ ඒහි ද අපි හොඳ මනුස්සයෝ කියලා. දේවනාට තිසරණ නෑ. පන්සිලුත් නෑ සාමාන්‍යින් සත්තු මරනෝ අරක් මරනො අයිලුව මරනවා අපි දකිින් නැති වුණනාට.ඉගොළු තාම මදුරුවහෙම මරණවා. බොහොම සාමකාමී ජීවිත ගත කරනවා කියලා හිතුවට ඒගොල්න්ගේ ව්‍යාපාරවල ව්‍යාපාරවලට හානිකරන සත්තු ඉන්නවාවන. මීයෝවාග සත්තු තවත් නොයෙක් සත්තු ඉන්නවන ඒගොල්ලන්ට ඒතැගොල්ට එන්ඩ බැරිවෙෙන්ඩ ඒගොල්ලු මර්ධනය කරන්නට අවශ්‍ය වැඩපිළිවල ඒ ව්‍යාපාරික ස්ථානවල යොදලයි තියෙන්නේ. මීියෝ මැරණ දේවල් යොදලයි තියෙන්නේ නමුත් අපි ඇවිල්ල සිලුත් ගැවා දෙදේවලත් කරනවා. නමුත් වශනයේ අර්ථයෙන්ම ඒ දේවල් කරලා ඇවිල්ල තියන නිසා සිිල්පදය ප්‍රකාශ කිරීමම මුසාවාදයක් වෙනවා. කෙනෙ හිතාගෙන ඉන්නන්නේ බොහොම හොඳයි කියලා නමුත් පලාගෙන ගිහම ධර්මය හැටියට හොඳ පුද්ගලයෙක් නමයි අපිට හොඳයි ආරයන් වහන්සේලා ඒ ගොල්ලන්ටත් දුස්සීල කියලා මයි කීවේ. අපකි කෙනෙ කාපන සාලාවක් පවත්තගෙනය නවා හරි ධාර්මික කෙනෙක් දනට පිනටත් බොහොම ලැදී ැස්සෙ කරපුත්තේ කදිසේවත් යාපන සල්ලාවක දැක්කොත් සංචාරක යවාගෙන තැනක් නම් ොමට එන්නේ එන්නේ නෑ. ඒ පිරිසිදු බව රකින්න ඕනෙ නිසා නිරන්තරයෙන් මැස්සං මර්ධනය කරන දේවල් ඒතැන්ගොල පාවිච්චි කරල තියෙන්ට ඕ ව්‍යාපාරි කරන්නත් ඕ නමුත් තෙවුණට පාණගහතය ප්‍රාණගාති වෙනවා. ඒ පැත්තින් හිතැන්ඩ දේවල් හඟත් තියෙනවා පුතත් ජන සීලවන්තේ නමුත් එහම කෙනෙකුට අපිට යමක් දෙඩ ලැබුණොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාකතිෙනවා. උ දර දුසීලයට වඩා තරම හොඳයි. ඊළඟට සඳහන්කලේ අහසින් යන බාහිර තවසයක්. එයි බාහිර කියලකීවේ මේ බුද්ධාගමට අයිති නැතිසරන නෑ නත් සමතාදී භාවනාක්‍රම දියුණු කරලා යන්නේ ආසින්. එයාට කෑම වේලක් දුන්නත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් අපිට විපාක දෙනවා. ඊට පස්ස තමයි මේ බුද්ධාගමටයන්නේ. තෙරුවන් සරණ ගියපු. පන්සිල් ආරක්ෂා කරන හදවතින්ම බෞද්ධය යි කිය ඇන්නු පුළුවන් හැබැ පුද්ජලයකුට හැබැ බෞද්ධයකට ආර වේලක්ල බල දුන්නත් අනාගත ජීවිත අසංකෙයියක් අපිට විපාක් දෙනවා. මට නං හිතෙන්නේ අපිට එතින්ට යන්ඩු පුළුවහන්නන් මේ ලෝකයට අපි නිසා මොනතරන් යහපතක් යහපතක් කඋදා වෙනවාද. බේත් පෙත්තක් දුන්න කෙනාටත් කොච්චර සුවයක් ද. මග වත්‍ර වීදුරුවක් දුන්න කෙනට මොනතරං යහපතක්ද. කාගි හරි ගෙදරෙක උත්ස්සවේකට ගිහිල්ල හරි පාරිතියන දන්සැලකින් හරි අපි ආහාරවවෙලක් එහම කෙනක් ගත්තුත්. උත්සවේ කරපු අට දන්සල දුන්නට ොන තරම් යහපතක් උදාවෙනවද මේ ගුණසම්පන්න එක පුද්ජ ලේක හාර වේලක් ගත්ත නිසා. එහම හිතාම බුදුපාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච සමාජයක් කොයි තරන් ශ්‍රේෂ්ඨද කියන කාරණාව පිට තේරෙන්ට පටන් ගන්නකොට තමයි ශ්‍රද්ධාව ශාසනය පිළිබඳව උපදින්නේ. එහෙම ප්‍රතිග්‍රහකයන්ගේ සීලය නිසා මහත්ඵලවෙන ප්‍රමාණයක් මේ ධානය තුළ තියෙනවා එහෙම මහත්ඵල වෙනවා වගේම පිනතුන අපි දෙනදේත් වටි මොනවද අපි ධානයට දෙන්න කියන කාරණාවත් එතනදී ඉළඟට වටිනවා අපි කිමු දන්සලක් දෙනවා කියලා කෙනෙක් සමහරලාට විස්කෝත්තු දීල තේදෙනවා තව කෙනෙ රොටී දෙනවා වෙන අලබත්ල දෙනවා. තවකිෙනෙක් පිට්ටු දෙනවා. තවකිෙනෙක් බත් දෙනවා මේ දෙන දෙන ආහාරයේ උසස්තත්වයි හැටියට අපිට සංසාරය විපාකදන හරිිය මනෝ. අපි විස්කිරන්න හරි විස්කෝත් හරි දීල බත්තාදී ඉතා ඉහලා හාරවේලක් දීලා ලබන දේ බලාපොරොත්වෙන ඕන ඒක වෙන්නේ නෑ දුන්නදේට සාපේක්ෂූ දෙයක් තමයි ලැබෙන්නේ. තිරිසංසතකුට ආහාර වේලක් දුන්නහම අපිටත් ආහාර ලැබෙනව කියල කිව ත්ම සීයන්. හැබැයි කල්පනා කරන්න ඕන තිරිසං සතාට ආහාර දුන්නේ කෝමද. මගේ බත්ි ගාන ඉතුරු වෙච්චටි මංගිහිල්ලා ගෙදර පඩියවුට දූ විලිකොඩේ ඒට කෑමට දැම්මද. එහෙම නැත්තන් එයාටත් හොඳට අනලා පොඩි කරලා වත් පිගානක මං කෑමටික දුන්නද ඒම නැත්තැන් සමහරලට බතුර කරමිගාවට ඉහිල්ල ඉතුර ච්ටික හෙම යටට වැල්ලි දැම්මද මටත් තම්බ වෙන්නේ ආංගේ දීප විදියට එයාට දුන්නන්නේ කොහොමද ට ලැබෙන්නේ හෙමයි වැල්ලෙ දුන්නත් මටත් හම්බ වෙනවා එැද මට තම්බවෙන්නේ එහෙමුණො වැලිත්තෙක් දූවිලිත්තෙක් පිරිසිද නැත්ම බුද්ධ පූජවති ඇඳ ගිහම් සමහර වෙලාවට අපි දකිනවා කෙනෙක් මේ ගෙඩි පිටිම්ම පූජ කරනවා හරි ආසයියක් මේ පළතුරු පොකුරක් පූජ කරන්න අපේ ඇහැනම් පිනවනෝ තමයිඒවනාට පොකුරේ අමු ගෙඩිත් තියෙනවා බාගිට ඉදිච්චත්තියනවා හොඳට ඉදිච්චත්තියනවා ඔයාතරේ තැලිච්චත්තියනවා ති අපිත් එතකට හම්බෙනකොට හම්බ වෙන්නේ කලෝමේ සමහරලාට වෙදිගෙඩියක්වාගේ පූජා කරනෝට ඇට ටිකත් අයින් කරලාම පූජාකිරුත් ප්‍රතිග්‍රහකයන්ට තවහරි පහසුවි භික්ෂූන් වහන්සට උපම්පදා භික්ෂූන් වහන්සේ ඇට වගේුණු ඇට හැපුණු ඇවතක් වෙනවා නිසාදාක තාව ප්‍රඥාවන්ත වඩ වෙන කපියන් කරන්න වෙනවාැ ඇැ ඉවත් කරල පූච කරන්න වෙනවා මේ දේවල් ඔක්කොම අපිට සංසාරය අපි දෙන හැටියට විපාකහම්බ වෙනවා අපි වඩා ප්‍රභූ කෙනෙක් මුණ ගැහුණහම අපි කියම අපි මෑන්්ජනයක් වයනවා අපි බටුවාගේ දේවල් කපනකොට පනුවත්තින්නවා අපි ගෙදර වූනව නම් යන්තන් පනුව ඉන්න කෑල්ල කපලයි කර අපි වෙන Apple ෙඩියක්වා ගැනු බහව කරන්න ගත්තත් සමහට අපි නම් පොත්තත් එක් අනු බව කරනවා පි පිංා ගෙඩියක් සලාධයක් හද ියු සමහලට අපි පොත්්තත් එකම කපලදාගන්න ඒට වඩා සැලකිය යුතු පුදගිය ලකාවුත් අපිල් ගරිය පපුතු සුද්ධ කරලතිය සාමාන්‍යවිදිට සුද්ධ කරලා තිය නව තාව වෙලාව ඇැබයි සමහර ෙනෙක් ්‍රද්ධාව වැඩි නිසා ද්ධ පූජාව වගේ සක්ස්කරන ටැපල් ිය කපනුට අපි තිය නොේක අලුද්ධ පරණ ද නැවුම් බවක් ඇද නැද ැතිුණන අපි ගඩිය පිටි මයින් කර දන්න න මේ එක ගැලපෙන්නේ. ආංෙ අපේ ශ්‍රද්ධාව එනන ප්‍රමාණයට පූජාව කරපු කරපු ප්‍රමාණයට අපිට සංසාරය පාක දෙනවා ඒ කාරණාවත් අපි හොඳට මතක තියාගණ්ඩුවන මේ ප්‍රතිග්‍රාහකයන්ගේ සීලයෙන් විතරක් නෙවෙයි අපි පූජාව කරපු හැටියටත් එක්කයි අපිට විපාක දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහස අපිට දේශනා කළා සිල් ඇතුවම දන්දෙනවනම් හරි වටිනව සිල් සහිතව දන් දෙනකොට. අපි ධානයට දීල තියෙන ඉතාම ඉහල දේවල් ඒවනට අපිගාව පන්සිල්වත් නෑ නමුත් අපිට තියෙනවත් පෝසත්කමත් එක්ක මේ ලෝක දන් දෙන්නට පුලන් වටිනාම දේවල් තිී. පිට ඊ ළඟ උපතක් ලැබෙනකොට සිල් ැතිහින්ද තිරිසංවාග්‍යාත්මල උපදිනෝ. අස්ස වෙලා ඇත්තු වෙලා සුනකවෙලා හිපදිනෝ. ඒ සුනකවෙච් චහමත් ඉතාම මිනිස්සු අගේ කරන සලකන මුදලට ගන්නවනක් මිලෙ බොහොම අධික සුනකෝ වෙලා ඉපදිනෝ. දර සාමාන්‍ය සුනකයෙකුට වඩා අරගොල්ලන්ට ගොඩක් මිනිස්සු සලකනවා ඉහළම කෑමවේලක් දෙනවා. සාමාන්‍ය මනුස්්‍යයෙකුට නොලැබෙන කෑමවේලක් හම්බවෙනවා. ඇයියේ අර දන්දුන්න කාලේ ඉතා ඉහළම විදිහට දන්දුන්නාන්. සිල් තිබුණනෑ ඒහින්ද සුනක වෙලා එපදිලා. කැබැයිති හොඳ ආහාරපානයක් හොඳ නවාතනක් සමරලට හොඳ වාහන එකත් ගමන් යනවා ඒ වුනාට බනක් අහල අවබෝධ කරගණ්ඩ ප්‍රඥාවක් නෑ. ආප හුදානයක් දී ලපින්කර ගණඩ තරම් ප්‍රඥාවක් එහෙම දෙයක් නෑ කෑමටික විතර ලැබිලතිනවා. ඒ නිසා හොඳ සුවදායක ජීවිතයක් කියලා පියක සලකන්නේ සලකන්න නෑ. හැබැයි අපේ සාාසනයහි ඉතාම කලාතුරකින් සඳහන් කරනවා දිවියලෝක ගියපු සුනකයුොත් ඉන්න බවහැැ ඒවයිතින් පහසු නෑ තාම කලාතුරකින් සිද්ධ වෙන දේවල් එහෙම අවස්ථාවක් සඳහන් කරනවා අපි දම්ම පදපාලී ඒක කරුමය අකුසලය කුසලේ දෙකම මනාව විග්‍රහ කරනවා එක පුද්ගලයක් දඹදී ඇති විච්ච අජිත්ත කියන ප්‍රදේශී ඇතිවෙච්ච රෝගයක් නිසා දුරුභික්‍ෂයක් එ තමන්ගේ බිරිඳයි දරුුව අ අරගෙන සල්ලි මිලමුදලුත් අරගන ප්‍රදේශයෙන් පලායනවා. සෑහිෙන දුරක් ග්‍යවාගෙන නවා යන්න කොස බැනුවරට යනකොට අරංගේපු මිලමුදල් ලිවර වෙනවා. තැ මේ දෙන්නට කෑමබීමත් නෑ නමුත් තාම දුරයි ඒ ගමනයනකොට දැන්වෙහෙසයි. ඒ නිසා පුරුෂයා තීරණය කරනවා අපි දෙන්නටත් වෙහෙසයි තව මේ දරුවකුත් තුස්සගනයන එක තවත් වවෙහෙසයි. එන බිරිිඳට යෝජනාවක් කරනවා ජීවිතේ රැකගණ්ඩ පුළුවන් වුුණොත් තව දරුවෙක් හදාගන්නවා කියෙක් අපිට අමාරු වැඩක් නෙමෙයි. අපි මේ දරුව දාලයන් කියලා. බිරිඳ කියනවා ඔබෑ දරුව කියන්නේෙ මගේ ජීවිත තනියම බැරිනම් දෙන්න මාරුවට අරජන් ස්වාමයාාග අතින් දරවා බිරිඳගන්නකොට හරියට මේ මල් මාලාවක් ගන්නවාගේ ගන්න පොඩිවෙන්නේ තැලෙන්නේ නැතුව බාගන්නවාගේ අරගෙන කරපින්නගෙන පරීසම ටරන්යනවා ඇයට වෙහෙසිලා වෙහහිසිලා ස්වාමයාාට දුන්නාම ඔහුට නං ඒක අමාරුවු වැඩක් අතට ගත්තර කැමැත්තෙන්න්නේෙම ගන්නේ වත්දවසක් කමරක් ගහිල්ල කියනවා මේ කනන් දැන් හොදට මාමාරුයි අපි දරුව දාලය මොහු ටික ටික බරිඳට පහුවෙලා ගහක්ලඟ කොළ ගොඩක් එකතු කරලා දරුවවා කොළ ගොඩුුදු ති කියලය නවා. බිරිඳ මඟට ගිහින් ආපහු බල්ලලාන කෝ දරුවා අහවල්තෙන ඇය පපුූට අත් දෙකින් ගහගහාන්ඩනවා මට දරුව ඕනේ ආය ගිහිල්ලා රංගෙනවා හැබයි අය දරුව මග දාල ගියපු පවට සස රෝහුත් ඒවාගේ මතර මංගෙනවා ඒ පාපකාර සිත විල්ලත් එෙක් දෙන්නගේ අතින් අට මාරුවී වහෙසත්තිේ යනකොට දරුව මගදදි මැරෙනවා. එයා දාලා තවටිකක් කියනකොට මේ දෙන්න ගොපොලු ගෙදරකට සේන්දනා අබුද්ධෝොත් පාද කාලයක් මේ ගොපොලු ගෙදර එදා මංගල්ලයක් ගොපල්ල ගෙදර එල දෙන්නු සම්බන්ධ මංගල්ලයක් තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ මක්ගේ හට දානට වඩිනවා උන්වහන්සට දානේ දීල ගොපල්ල මේ දෙන්නත් දැක්කා මේ දෙන්නටත් කතා කරලා තොරතුරු හල ආහාර දුන්නා. අර බිරිඳ කිව්ව ස්වාමීණී ඔබතුමා ජීවත්වීම තමයි මගේ ජීවිත පැවැත්ම එහින්ද වෙහෙසිලලා ඉන්න ඔබතුමා වැඩි පුරාහාරගට. මට ටිකක් ඇැති ඇයි ටිකක් කනු බව කළා ගිතෙල් එක කිරිබත් වැඩිපුර ස්වාමිය අයට තුරන්නා. යාර ඔක්කොම බුක්තිවින්දා තැන් ගොපල්ලත් මේ ගොල්න්ට සලකලා කෑම බෙදාගෙන ඇත්ත ආහාර ගන්නවා. අරමනු සදැන් බොහොම කෑදර සිතින් යුක්තව ගොපල්ල ආහාර ගන්න දිහා බලානන්නවා.ගොපල්ල ඇගෙදර ඉන්නවා සුනක දේනුවක් ගොපල්ල කෑම කන ගමන් එකට ලක කිරිබත් කටයක් අර සුනක දේනට දුන්නා. අරපුද්ගලයා සුනක දේනුව දිහා බල්ල කල්පනා කළා මේ බැල් මොනතරන් පිින්වන්තද. හැමදහම මෙහෙම ප්‍රනීත කෑම ලබනව ඇති. නමුත් මේට ගත්තා හාර ප්‍රමාණයේ දැනටමත් රොත්තු දෙන්නන්නේ නෑ. මොද නිරාහාරව ඉඳල ඉඳදල ගත්තේ. එයා එදා මැරනවා යාහාරි ඉදදිරව ගණ්ඩ බැරු. මැරල්ලාර සුනක දේනුවගේ කු සෙව්පදදින සුන දේනුව පැටිය බිහි කළා ගොපල්ල මේ පැටියට දෙනුන්ගේ කිරිදුන්නා එහින්ද මෙයා බොහොම ලස්සනට ඉක්මනට හැදුනාා මේ ගොපල්ල දවසකට දෙපාරක් යනව පසේ භාග්‍යතුනු හසසිගාවට මේ බල පැටියත් පුරුදු වෙලා හිටිය මේයා පස්සෙෙන්යන්ට අරපු ගලයා යනකොට වනසත්තු ඇති කියලා හිතෙන තැන්ගොල ලීක් කඩාගෙන ගස්වුවලට ගහලා බිමට ගහලා කෑ ගහනවා සත්තුන්ට යන් එහෙම තමයි බුදුරජාණන් වහස මුණග හිෙන්නේ එක දවසක් බුදුරජාණන් වහන්ස සඳහන් කළ ස්වාමීින් යම් දවසක මට එන්ඩ බැරිවුණොත් මේ බලුපැටියයිනවා ඔබහන්සේ එයාගේ සංඥාවෙන් අපේ ගෙදර වඩින් දෝනෑ බාරගත්ත භාගිත වහසේ ආරාධනාව බලුපෙටිය දවසක් පිටත් කළා එත් තමන්ගේ ස්වාමයා නතර වෙලා අර බිමට ලීියෙන් ගහන් තැන්ගොල ඉදලා අ තුම් පාර බුරනෝ. බුරල සත්තු ගියා කියන සංඥාවෙන් යනවා. බුදුරජාණන් වහන්සේ කුටිය ලඟට ගිහිල්ල තුම් පාර බුරනවා මම ආවා කියලා කියල පැත්තකටලා වාඩිවෙලා ඉන්නවා. භාගිතුන් වහස වෙලාව බල්ලයි ලියටා හම මෙ ඉස්සර වෙනවා. සමහර දවස්සල්ට බුදුරජාණන් වහසේ බලනවා මෙ අවබෝධෙන්ම යනවද භාගතුන් වහස වෙන පාරකට හැරෙනවා. මේ අස්සරහැ ිහිල්ල පාරකින. එතකොට පාදයෙන්ඒ අ යිවත් ක යතු වඩිනවා. එදකට ම සිවර පොටංල්ලලා අබවාදිිනවා. ඇදලා නිසි මාර්ගයට ගන්නවා. ඒක දවසක් බුදුරජාණන් වහස ගොපල්ලට කිව්වා මගේ සිවර දෙැන්දිරලා මන්දැන් සිවරක් කරගණ්ඩ අන්ඩෝන. ගොපල්ල රෙදි පූජ කලා ස්වාමිනි වඩින් ලපාසිවර මෙහෙහිදල කරගඩ බැරිද. ඒක මහනවා කියනක තනිම මහනෙක මට අමාරුවයට. ම සිවර මහගෙන එන්න කොපල්ලට සඳහන් කරලා අහසර පැන නැකල ගන්ධ මාධදන පරවතයට වැඩියා. එ තව පසේ බුදුරුව වැඩන්නවා. මේ තිරිසන්නු බොහොම රජිගති තියෙනය. මිනිස්වාගේ එකක් හිතේතියාගෙන එකක් ලියට කියන්නේ නෑ. ඒ ගොල්ලන්ගේ හිතේසන හැසක් ඇැතිවුණොත් ඒක දෙකක් නෙම එකක්මයි මේ බලපැටිය ඒ තරන් ආදරී බුදුරජාණන් වහන්ේ ආහසිම්ම නොපෙනී වරිනකම්ම බලාගිදලා දුක දරාගන්න බැරුව මැරිලා දෙව්ලොව ඉපදනා. එහෙ ඉපදිලත් සඳහන් කරනවා රහසක් කිව්වොත් එහෙම දෙවියකුට. ඒ රහස දොළොස් යොදුනක ඉන්න අයට ඇහෙනෝ කියලා. සාමාන්‍යෙන් වචන කතාකිර ූත්පිය විදියට. යොදුන් දහදාහක් දහදාක මුළු දෙව් නගරය පුරාමයේ හඬ පැතිරෙනෝ කියලා.දනිසාම ඉදිවිය පුත්‍රයට නමක් කම්බිෙනවා ගෝෂක කියලා. ඒ අර භාගිතුන් වහන්ස වෙනුවෙන් බුරාපු නිසා. නැවත දුරුවල කුසලයක් නමුත් තිබුණේ දෙව් ලෝය යන්ට පින්ක් තිබුණ අප්‍රමාණ දෙව්සැප අතර අතර මගුණා. සාමාන්‍යින් දෙවියන්ට දවසකට වේලක් කෑම කණ්ඩමෝන. එහම ැත්ත චුත වවා මෙයාට කෑම අමතක වුණා සැප වැඩිහින්දා කෑම අම්මතක වෙලා චුතවුණ චුත වෙලා ඒ නගරේ වයිශියාවක කුසේ පිළිසිඳ ගත්තා ඒ වයි්‍යයාව දරුවවා ලැබුණ හම දාශියක ගෙන්න්න හුවා මේ දවෙද්ද පුතෙද්ද බලන්න කියලා වයි්‍යාව ඕෝම කැමැත්තෙන් හිටිය දුව කියලා සඳහකරන වශයාව දුවලට හරි කැමති කියලා තමන්ගේ වෘතියම යටත් බාර දෙෙන්න්න පුළුවහංගින්ද. නමුත් මේ ඉපදිලලා තියන පුතෙ. අර තැනැ තිරකිව ගෙනහිල්ල කහල් ගොඩට දාාන්න කියලා. ආනර දරුව කහල් ගොඩි දාළගේ පකුසලේ ආයපාරක් විපාක දෙනවා. ඇ ගෙනෙහිල්ල දරුව කහල් ගොඩට විසික්කා. සුනකෝවාද සත්තු කපුටවාගේ සත් කහල් ගොඩ වට කරගෙන නැට කිස්සිෙනෙක් දරුව ගැගට කට තියෙන්නේ හපන්නේ මිනිසු පාරයනකොට බැලුවඇයි මේ සත්තුව අට වෙලා බල්හම දරුවෙක් හරි සතුටින් මිනිහෙක් දරුවාරංගියාකද හානි කරන්න හැටියක් නෑ පසේ බා ගිතුන් හසර කරපු උපස්ථානය නිසා. කොසබෑනුවර සිටුවරයක දවසක් නැකත් කරගෙන් ඇහුවා අද නැත් බැලුවද ගොුණවද රටතොටට අප තියෙන යහපත අපට න යහප තක් නෑ රටට තියෙන යහපත ඇහුවා. රටටත් කියන්න තරම් විශේෂ දෙයක් නෑ. එතකොට අද මොකවත් විශේෂ දේවල් නැදද. නැකත් කරු කිව්වා අද මේ නගර ඒපදිච්ච පිරිමිදරුවෙක් කවද හරි දවසක මේ රට සිටුවරය වෙනවා. මෙ නගර ප්‍රධාන සිටුවරය වෙනෝ. ගෝෂිත සිටුවරය තිැෙන් ඇහුවේ. ටවරයගේ බිරිඳට දුවෙක් ලැබෙඩ ඉන්නේ ඉක්මට ගෙදරට පනිවිඩේර ැලුව ද බිරිඳට දරුව ලබුණ කියලා ලැබිල නෑ. ඊට පස්ස දශීයකට කහවන දාහක් දී ලැකිවවා හොයන්න කියලා අද ඉපදිච්චලාලමය. කොයාගෙන යනකොට හම්බුණා. ඔහුට කහවනු දාහ දීල දරුව ගෙනවා. සිටිතුමා දරුව තියාගෙන හිටිය මගේ බිරිදට ගෑන දරුවෙක් ලැබුණනත්. මහුට විවාහ කරල දීල සිට තනතුර මහට දෙදනවා. මග බිරිඳත් පිරිමි දරුවෙක් ැබෝත් මොහු මරනෝ. ඇයක්ත් බිහිකිරී පිරිමි දරුවෙක් මයි. දාසියට කීවා මේ දරුවවා ගෙනහිල්ලා අර කලින් දරුවා. උදේට ගවගාලි දොර ගාවති යන්න කියලා. ගවගාලි දොරකඩ තිබ්බා. ගවය යනකොට පෑගිලා මැරෙන්න්න. මේ ගවර යන්නේ ප්‍රධාන ගවය හැම දාම යන්නේ ඔක්කොම ගවිවෙලියට ගියා හම එදා කලින්ම මෙයා එලියට ඇවිල්ලා දරුව මැදි කරලා හිටගත්තා අනික් ගවෝ දෙපැත්තෙන් ගියා ගොපල්ල වැලුව මොකද මේ දරුවයි හරි සතුටින් අරගෙන ගියා දාසිය ගිහිල් ැකිව දරුව මැරුන්ෑ මෙහෙම දෙයක් වුණා ගොපල්ලට කහවනු දාහදදීලා ආයගෙනවා කරත්ත යන පාරිතය ඇන්නකිවා. ද ඉස්සරලාම යන කරත්ති ගැල්නනායකයගේ කරත්තේ ඒ ගොන් ටිකමිය දරුවගාවට ගෙහිල්ලා විය කරගසාදාලා දරුව මැදි කරගෙන ඉන්නවා ඒක දැකපු ගැල්නායකය දරුවවා අරංගිය එයාටත් කහවනු දහක් දීලා ආය ගත්තා දාසිරිික සොහොනෙ දානඩ කියලා අමනුෂ්‍යයන්ගෙන් හිවලුන්ගෙන් කරදරවෙෙන්ඩ ගෙහින් සොහොන දාලා බලාගෙන හිටිය බලන මිනිහෙක් එලුව දක්ගෙන සහොන හරගිය එක එලු දෙනක් පහුණ එල බල මනුසය බැලු ඇයි මේ එල දෙනයන්න ඇැත්තේ මේ එලිචයන්න ඇතේ එරිිචි ගිහිල්ලර දරුවවා මැදි කරලා දනගහගෙන දරුවර කිරිපෝන ඉරි පසි ඒ මනුස්සය දරුවවා අරංගයා මෙහෙම මෙහි මාරගෙන දැම්මේ දරුවවා මරන්ඩ හැටියක් ඇත්තමන මේ බුද්ධ පූජාවයා නිසංන්සය ට පස්සේ දරුවත් ක්‍රම ක්‍රමයෙන් වැඩුණා සිටුගෙදරට වලන්ගේන කුමල් කරුත්තික සාකච්ඡාක් කරලා කරුණුකාරලා කියලා කිව්වා මං හෙට හොේ ගෙදරට දරුවක් කියවනවා. ඉතාම රහසි ගතව ඔහු මරන්න කියලා. පහුවද මේ දරුවට කිව්වා අපිට වලන්ගේන කුබල් කරු ගෙදර යන් එයා යම් කටයුත්තකතිෙන් නිරතවෙයි එක ඉක්මට නිමක් කරගන්න කිය. මෙ අයන් යනකොට ටිතුමාගේ පුතා සෙල්ලන් කරනවා. ය හු අය කොහෙදයන්නේ මං යනොක්කුම්බල් ගෙදරේ චිරිතුමාගේ පුතා තවත් ගමේ දරුවක් එක් ක්‍රීඩාවක නිරත වෙලා ඔට්ටු අල්ලලා එය දැන් කහවනු ලක්ෂයක් පැරදිලා.ඇයි අම අත්ක සෙල්ලන් කරලා මං පැරදිච්ච කාහවනු ලක්ෂේ මට දිනල දෙෙන්ඩ මංවලන් ගෙදරගේ ඉල්ල පනිිවිඩේ කියල එන්න. බෑම කියදි අර දරවා මේ අට කාරණාව බරදිල ටිතුමාගේ පුතා ගියා. කුමල් කරුට ගිහිල්ල කාරණාව කිව්වා මං අහවල් සිටිතුමාගේ පුතා අහවල්දී ඉටාව මේ අදරු අරගෙන ගෙට ගිහිල්ල වැෑයකින් පලල වලංපෝර්ණයට දාළ පිච්චුවා. හැන්දැවි මේ පුතා ගෙදර ගිය සිටත මැහව ඇල්ලම ම ගේ නැද්ද මගේ පණිවිඩිට. මට යඩ දුන්නේ මල්ලි ඒ කාරගෙන බලින්ම ගියා. මේ මනුසය කෑ ගහගෙන දගෙන ගියා වලන්ගෙර. කොටමලකරුව ඇ ද ලක සිරි තුම කලබලවෙෙන් ඩිපා වැඩේ හරියටම ෙරුවකි්වා. මේ දරුවවා සුරක්ෂිත වුණා. අන්තිමට දැ දරුව ලොක මහත් වනා හැබැ ශිල් පවගන්න ලනෑ. අන්තිමට තීරණය කලා මුදලිතුමාට කියල මෙයා මරු. දරුවගෙන්ගේ ලියුමක් ගැටක හල ඇව්වා මේ ලියවුමා රංගෙන කෙනනාා මරන්න කියලා. මුදලිතුමාගේ ගෙදර දුව ඒක දැනගෙන කාරණනාව දැන අරුණඒ එක. ತರಣಯಾಗೆ ನಮ ಸಂಹಂಕ ಮದಿಲಿತುಮಾಗೆ ದುವಟ ಲುಕು ಸನೆ ಹැಸಕ್ಯತಯುನ. ಇವನ ಕರುವತ್ಿಮೆ ಮುದಲಿ ದುವಲ ಇಪದಿಲಾತಿಯ್ನ. ಇದ ಕೋತು ಹಾಲಿಕಾයි ಕಾಲಿ කියೆಲಾರೆ. ಬොಹು ದುಷ್ಕರ ಗಮನ ಗೀು ಮಹುಗೆ ಬಿರಿಂದೆ, ಮಹು ಮರುಣ ಪಸೆ ಗದರಮ ಪುಲಿ ರಕರಕ ಪಸಿ ಭಾಗಿತುನ್ನು ಹಸರಿ ದಂದು್ನ. ಪಿನಗ್ ವುವಿಂದಲ ದೆ್ಮೆ ಮುಲಿಗ ು ಹಟಿ ಟ ಪದಿಲಾಮೆಗದೆ. ආගේ සසර සිදුවී මත් එක්ක මොහ නිදගනයකොට ඇල් ඉනේ ගට හලති බච්ලි මාරම් බලහම මරණ කියෙලා තියෙන්නේ. ඇය ලිවමක් ලිව්වා මගේ ඉඩංවොල තියෙන ධනයාරගෙන. මොහුට මහල් දෙකක නිවසක් හදලා ධනසම්පත් පවරල දීලා මොහු පෝෂණය කරන්න කෙල්ල ලවමගැට ගැහව්වා. මුදලතුමා ලස්සන ගයක්හදලා මේට තු ඔක්ොම කරලද. මේ කාරණාව බොහම චිත්‍රෝ මෙහෙම දිගට තියෙනවා. සම්බුද්ධ පූජාවක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සුනක ආත්මයක ඉඳ ගැෙන සිදු කරලා ලබාගත්ත ශ්‍රේෂ්ඨ නැකවරණක්. එහෙමන දානය කියන කාරණාව මේ ශාසනය හරි සංකීර්ණයි අපි හරියට දඳුම් නැත්තං සිල් නැතුව දන්දුුන් නැත්තං සංසාරය විපාහක දෙන හැටි සිල් නැති නිසා තිරිසං ආධියාත්මොල උපදිින්ට පුළුවන් නමුත් මෙවන් අවස්ථා ඉතාාව කලාතුරකින් අපිට ලැබෙන්ඩ පුළුවන්. නමතිවක් කලාතුරකින්. දෙනිසා මේ පූජාව ධානය කියන එක හරියටම හරියටම සම්පූර්ණ වෙන්ඩුවෝ නෑ. බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකරන පූජාවම මතිශෙයි මුත්තරීතරයි. තුනුරුවන් උදෙසා ඊළඟට ධර්මරත්නය සංගරත්නය මෙසාාසනයේ ධනයේ ශ්‍රේෂ්ඨ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා දක්කින විභංග සූත්‍රයට අනුව එතන ඉදල ප්‍රමාණුකූලව පෞද්ගෙලික දාන දා හතරක්ම අපිට පැහැදිලි කලා සංගික දාන හතක් පිළිබඳව කරුණු පැහැදිලි කරටයදනා. පිළතුන අපේ ශාසනය තියෙනවා එදා මෙදාතුර කාටුවත් සිදුකරන්නට බැරි මහ පින්කන් දෙක. පක හැර වෙන කවදාවත් කාටවති එවන් පින්කමක් කරන්න කරන්න බෑ. කවදේදානි දුන්නේ එක්කෙනෙක් යසකුළු පුත්‍රයගේ අම්මා අනිත් කෙනා චුන්ද කර්මාර පුත්‍රයා මේ දාන දෙකට සමාන වෙනත්ධන මේ ශාසනී ශාසනී නෑ සුවිශේෂී දාන දෙකක් යසගොල පුත්‍රයාගේ අම්ම කියල කියන්නේ සුජාත සිට දීනය සුජාතා සිටිදීනිය දුන්න දානය චුන්ද කර්මාර පුත්‍රයා දුන්න ධනයත් සම පලයි එවනට අපි යට හිතෙනවාද හැබැවටම කොහොම දෙක සම පල වෙන්න කියලා. සුජාත සිට දුව ද දෙන්න කාටද. ෝසතාණන් වන්ස තාම කෙලෙස් සහිතයි නමු චුන්දකර්මාර පුත්‍රය දන් දෙන්නේ බුදුරජාණන් වන්සේට සෞ කෙලෙස් නසලයි. එට කෙලෙස් සහිතව සිටියද බෝසතාාණන් වහන්සේට දුන්න දානයත් කෙලෙස් රහිත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුන්න ධාන සම පල වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට එන්නඇද්දීතකුට. ඒකට ත්‍රිපිටක සූත්‍රවල උත්තර දෙනෝ. මහා පරිනිර්වාන සූත්‍රය එං භාගිතන් වහසේකට උත්තර දෙනවා. උදාන පාලී තියනවා චුන්ද කියල සූත්ත්‍රයක් ඒ ුන්ද සූත්‍ර නුත් භාගිතන වහසකට උත්තර දෙනවා. විශේෂය උපදේශයක් අපේ බුදුරජාණන් වහසසිදීල තියනවා භික්ෂූන් වහන්සේලාට. යම් දවසක කෙනෙක් චුන්දට බණින්ඩ පුළුවන්. ඔබේ දානෙ වලඳලා තමයි බුදුරජාන් වහස පිරිණුවම් පැවි කියලා. එහෙම වනොත් චුන්ද ගෙහිත විශේෂයෙන් හදන්ඩ කියලා භාගිතුන් හස උපදෙස් දෙනවා. එන අපි බලමු මේ දානදික කොමද සම පලවෙන්න කියලා. සේනානි දීණිය කිරියාහාරධදානය පූජාකරපපු වෙලාවේ. ධාන පූජා කළේ රුක්ෂ දේවතාව කියලා හිතාගෙන ඒ දාන වලඳලා බෝසතාානන් වහන්සේ බෝමැඩට වැඩම කරලා ලෞවතුරා බුද්ධරාජ්‍ය ලබා ගත්තා ඒකට කියන්නේ සෝ පදිසේස නිර්වාන දහතුුවට පත්තුනා කියලා සෞ පදිසේස නිර්වාණ දහතුුවට පත්වනා එඒ සුජාතා සිටු දීනිය ගිධන වලඳලා ඇයි සෞපදි සේසයි කියල කියන්නේ එකට කෙලෙස් පිරිනිුවන් පෑවා ලොෝතුරා බුදු බව ලැබ්වා නමුත්තාම භාගිතුන් වහස ශරීර දහතුව තියෙනවා. ශරීර දහතුුවට ලෙඩ හැදෙනවා කායික දුක ඉතුරුයි කෙලෙස් දුක නැති කලා ආංයෙනිසා කියනවා සෞපදිසේෂ නිර්වාණ දහතුවෙන් පිරිනිවම් පැවා. චුන්ද කර්මාර පුත්‍රයා ගිධාන වලඳලා අනුපදිශේෂ නිර්වාණ දහතුවෙන් පිරිනිුවම් පේවා. පස්සෙ කාලේ සේනානි දියණිය දැනගන්නවා මන් දන්දුුන් නිරුක්ෂ දේවතාවකුට නෙමෙහි. සක්වලවල් දහස් ගනන් දස දහස් ගනකින් පුොලපුලා පොළපුළා බලාගෙන හිටිය ලෞතුරා බුදු කෙනෙක් ලෝගෙ පහළ වෙනකන්. එහෙමනං මගේ දානෙ වළඳලා උන්වහන්සේ ඒ ලෞතුරා බුද්ධරාජ්‍ය මුදුන් පත් කර ගත්තා. මගේ දානෙ වලදලා ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ මගේ දානය නිසා යැපුුණ. හලස් නම දවසකට ලවතුරා බදුපාණන් වහන්සේට මන් තනියම දන්දුන්න හා සමානයි ආං ඒක හින්දා ඒකට කියනවා අනුස්සරණ සමතාවයක් ඒ දානය තුළ තියෙනවා අනුස්සරණ සමතාවමකදද කල්පනා කර කර සතටි වෙන්න පුළුවන් හතලිස් නමදවසකට මං මුලින්ම බුදුන්ට දදුුන්න. පනකරපය සතතුටු ෙන්න්න පුුවන් අනුස්සරන සමතාවයක්. චුන්දගේ ධනත් අනුස්සරණ සමතාවයක් තියෙනවා. කද්ද පන්නතුනී ඒදානෙ වලඳලාන පිරිණවම් පෑවිී අන්තිමදාන වේල. භාගිතුන් වහස පිරිනවම් පාණ්ඩ සැසෙනකොට. පෘථජ්ජන භික්ෂූන් වහන්සේ එළගේ ඇස්සුලින් කඳුළු ගලන එක නතර වන්නේ. දෙවියන්ගේ සෝසුසු අතර වන්නේ ප්‍රහත්වෙච්ච බ්‍රහ්ම රාජු, ප්‍රහත් එච්ච මහරහතන් වහන්සේල මනුස්ස ලෝක. පුදුම විදිහට ධර්ම සංවේගයට පත් වනා. මේ මහපොලෝට එකක ඉවසන්ඩ බැරෝගිය. එ නිසා මහපොලෝබව්ලන්ඩ පටන් ගත්තා. කහස විදිලිකෙට්ටවා. ගොරුවන්ඩ පටන් ගත්තා. ගස් කොළන් පවා හඬා වැටෙන අවගේ ගිතන් වහස දිහටි නැමිල අතු වගේ තියෙන මල් වැටුන ාගිතනන් වහස ගැගට. සැතපිලා හිටපු සල්ගස්වල සල්මල් බුදුසිරුව පුරාම වැට දෙවියෝ දිවිය මේ මල්වලින් පූජා කළා මුලු විශ්වධාතුූම සංවේග ප්‍රාප්තයි කඳුරි සලනවා. මේ සියලු දෙනාම ශෝකාන්තයක වෙලි ලයිඉන්න මොහොත්තක බදුරජාණන් වහන්සේ හරීම සතුටින් තමන් වහන්සේගේ මංගල්ලීට සූදානන්ගෙනවා ලෝකම සෝකාන්තය භාගිතු වහස සතුටින් මංගල්ලේට සූදානගෙනවා ම අපිට ඒක වේදනාවක් වුණට බුදුරජාණන් වහන්ස මංගල්ලය මහා කල්ප ආසංකි විශ්ස ලක්ෂේකක් මොකට ද පාරමිතා පිරේ ලෝකයක් සනසලා සදහටම පිරිනිුවම් පාණ්ඩ. එනම් තුන් ලෝකෙම සනසලා තියලා උන්වහන්සේඋන්හසගේ මංගල්ලයට ඇන්න්න යන දවස. චුන්ද කර්මාරපුත්ත්‍රයට අනුස්සරණ සමතාවයක් හිතී සතුටක් තියෙනවා කවදාවත් නැවත විශ්වදහත් වවී දං නොවලදන භාග්‍යතුන් වහසේට සදාකාලික නිවන්සුවයයිෙන් සුවයට යන්ඩ අන්තිම දංවවෙල දුන්නේ මකකි. ආ ඒදන්නට ඒ අනුස්සරණ සමතාවීතියනවා හිතන කොට සතුටේ. මේ ධනදී සමාපත්ති සමතාවයකුත් තියෙනවා. සේනානි දියනියගේ ධානය වලඳලා ලොෞතුරා බුද්ධ රාජ්‍ය ලබන වෙලා වේ. සමාපත්ති කෝටි ලක්ස විසි හතරකට සමවදිනවා. ලොෞතුරා බුද්ධත්තේ වෙනේ. පරනිර්වාන දාතුවයෙන් සැන වෙලා ේ. සමමාපත්ති කෝටි ලක්ෂ සි හතරකට සමවැදිලත මයි පිරිනිවම් පාන්නේ. එනම් බුදුුවෙන වෙලා වෙ පිරිනිවන් පාන වෙලා වෙ සමාපත්තිීන් කෝටි ලක්ෂ විසි හතරකට බැගින් අවස්ථා දෙකේම සමවදිනවා. දේ නිසා මේ දාන දෙකම සමාපත්ති සමතාවයකුත් තියෙනවා. එතකොට සෞපතිශේෂ නිර්වාණ දහත්තුවෙන් සැසුනා සේනන දීනය ධානයවලඳලා අනු පතිසේෂ නිර්වාණ හත්වෙන් සතපුුණ චුන්ද කර්මාර පුත්‍ර නම් රන්බඩු සාධන්නාගේ ධදානය වලළඳලා චුන්ද කියෑන රන් කරමාන්ත කරවක්. දෙන්නගේ ම දානය වලදලා සමාපත්ති සමතාවයකටත් සම්මරදනා සමාපත්තියට සමවැදනා. දෙන්නටම හිතල සතටුට කරණ දෙකක් ඉතිරුයි ඒ නිසා අනුස්සරණ සමතාවයකුත් තියෙනවා. එන වේදාන දෙක ට දෙන් බැ. ද ලා්‍යයි දෙඩත් බ පිරිනුවම් පාන වෙලා ව්‍යයි දෙෙන්ඩත් බැරි නිසා මේ ශාසනයේ මේ ධන දෙක අතිස් සු විශේෂී දාන දෙකක් කියන කාරණාව භාගිතුන් වහන්සේම දේශනා කොට වදාලා ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා බවස දහන් කරනවා එමන ඉත්ත දහම්ම සූත්‍රය එනිමිති කරගෙන අපි මේ සාකච්ඡා කළේ වර්ණ සම්පත්තියත් සැපයත් ලැබෙන කාරණා දෙක්ක එනම් සැපය ලැබෙන ප්‍රධාන කාරණාව හැටියට ධනය වර්ණය ලැබෙන සුවිශේෂී කාරණාවක්හැටියට මේ වස්ත්‍ර ආදී දේවල් දන්දීම අපි සාකච්ඡා කරන්න යදෙන ධානය පිළිබඳව තව කරනු ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරණට ඉතුරු කරලා අපි මේ මොහොතට මේ ධර්ම දේශනාව මෙතැින් නිමක් කරමු